ඔබ නැවතත් එකතු වෙලා ඉන්නේ ආදරණීය ජීවිතයත් එක්ක මේ අඩ හොරා වේදීත් අපි සෝදානමින් ඉන්නවා ඔබට බොහොමත්ම වැදගත් වෙන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන්න විශේෂයෙන්ම ඔබ දන්නවා දරුවන් ගැන කතා කරද්දී සමහර වෙලාවට ඔබ ඇතම් අවස්ථාවලදී උත්සාහ කරනවා දරුවෙකු හදා වඩා ගැනීමට නමුත් අපිට අවශ්‍ය විදියට අපේ සිතැඟි පරිදි අපිට දරුවෙකු හදා වඩා ගැනීමේ හැකියාවක් නැහැ විශේෂයෙන්ම දරුවෙකු හදා වඩා ගැනීමේදී අපි කියනවා සාමාන්‍යයෙන් ඔක කුලවද්දා ගැනීම කියලා මේ කාරණේදී ටිකක් අපි සැලකිලිමත් විය යුතුයි මොකද ඒ වෙනත් පාර්ශ්වයක දරුවෙක් හදා වඩා ගැනීමේදී ඒ දරුවාට අපි කොහොමද සැලකිලිමත් භාවය දක්වන්නේ ඒ දරුවව නඩත්තු කරන්න හැකියාවක් තියෙනවද මේ කියන කරුණ සම්බන්ධයෙන් ඔබ දැනුවත් විය යුතුයි විශේෂයෙන්ම ඔබේ ආදායම් මාර්ගයේ පවා මෙහිදී සැලකිලිමත් භාවයකට ලක් කරනවා මොකද දරුවෙකු හදා වඩා ගන්නවා කියලා කියන්නේ ඇත්තටම මේ සාමාන්‍යයෙන් ඔබ ඔබටම කියලා දරුවෙකු හැදුනට පස්සේ ඔබම කියලා දරුවෙකු බිහි කරාට පස්සේ යන ක්‍රමවේදයට වඩා හාත්පසින්ම වෙනස් නිසා ඉතින් ඒ නිසා තමයි අපි සෝදානම් වෙන්නේ දරුවෙකු හදා වඩා ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව ඔබව දැනුවත් කිරීමක් කරන්න ඉතින් මේ ගැන කතා කරන්නට අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා නීතිඥ මනෝජි අමරසිරි ගුණවර්ධන නීතිඥතුමිය අයිබෝවන් අයිබෝවන් සුබෝදයසනක් කියලා බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා දැන් මුලින්ම මට කියන්න දැන් මම කියවන්නේ දරුවෙකු කුලවද්දා ගන්නවා කියලා කිව්වා දරුවෙකු දරුකමට හදා ගන්නවා කියලා කිව්වා දැන් ඇත්තටම මොකද්ද මේක කියන එක අපි මුලින් පැහැදිලි කරගමු ඔව් මේක ඉතාමත් වැදගත් කාරණාවක් වෙන්නේ මේ කර නීතිය මගින් කියන්නේ ජෛව විද්‍යාත්මකව සම්බන්ධතාවයක් නොමැති දෙමව්පියන් දරුවන් අතර සම්බන්ධතාවයක් නීතිය මගින් නිර්මාණය කිරීම ඇත්තටම අපි දකිනවා පවුල කියන්නේ සමාජයේ තියෙන කුඩාම ඒකකය ඉතින් මේ ඒකකය සුන්දර වෙන්නේ මේක ලස්සන වෙන්නේ මේක තව තවත් ආදරණීය වෙන්නේ දරුවෝ මේ පවුලට එකතු වෙනවම ඉතින් දරුවන් නොමැතිව දුක් විඳින දෙමව්පියන් කියන්නේ දෙම විවාහක පාර්ශවයන් ඕනතරම් අපේ සමාජයේ අපි දකිනවා ඒ වගේම පුංචි දරු පැටවු ඉන්නවා ළමා නිවාසවල දුක් විඳිනවා දෙමව්පිය ආදර රැකවරණය අහිමි වෙච්ච දරුවන් ඉන්නවා දෙමව්පියන් නොසලකා හැරීම නිසා අසරණ වුණු දරුවන් ඉන්නවා ඉතින් අපි සමාජය තුළ මේ වගේ අසරණ වුණු දරුවනොත් මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දුන්නු දෙමව්පියනොත් එක්කව කරන සුන්දර නීතිමය ප්‍රතිපාදනයක් ගැන තමයි අද දවසේ අපි කතා කරන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපි දකිනවා අපේ සමාජය තුළ දැන් අපි පාරක යද්දී බලු පැටියෙක් පාරක අතරමං වෙලා ඉන්න දැක්කොත් අපිට gedara genihilla හදන්න පුළුවන්. කන්න බොන්න දීලා ලොකු කරන්න පුළුවන්. නමුත් ඒ වගේ අපිට පුංචි දරුවෙක් සම්බන්ධව තීන්දුව తీරන ගන්න බෑ. එතකොට ඒ විශාල වගකීමක් අපි ඒ දරුවා සම්බන්ධයෙන් බාර ගන්න. එතකොට ඒ වගකීම කොහොමද ඉෂ්ට කරන්න කියන එක සම්බන්ධව ඒ විධිමත් කරන්න හඳුන්වා දීපු නීතිමය ප්‍රතිපාදනයක් තමයි මේ දරුවන් දරුකමට හදා ගැනීම පිළිබඳ නීතිය. ඇතර මේ නීතිය මගින් කරන්නේ මේ දරුවන්ගේ අනාගතයත් සුරක්ෂිත කිරීම ඒ වගේම මේ දෙමව්පියන් දූ දරුවන් අතර සම්බන්ධතාවයේ විධිමත්ව ගොඩ නැගීම ඇත්තෙන්ම හොඳයි දැන් දරුවෙකු දරුකමට හදා ගන්නවා කියන කාරණය ඔබට යම්කිසි පැහැදිලි වීමක් වෙන්නට ඇති. ඉන් අනතුරුව ඔබ දැන සිටිය යුත්තේ මොනවද? දරුවෙකු හදා වඩා ගැනීමේදී ඔබ විශේෂයෙන්ම මේ ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ ගැන අපි කතා කරමු. මොනවද දැන සිටිය යුතු කරුණු? ඇත්තටම අපි පළවෙනිම අවධානය යොමු කරන්නේ මේ දරුවා කියන්නේ කවුද කියලා. ඒතර දරුවා කියන නිර්වචනයේ නීතිය ඇත්තටම හසු වෙන්නේ අවුරුදු 18ට අඩු වයස් සීමාවෙ සිටින ඕනෑම තැනැත්තෙක්. නමුත් අපි මේ කුලවද්දා ගැනීමේ නීතිය එහෙම නැත්නම් දරුකමට හදා ගැනීමේ නීතිය ගැන කතා කරද්දී අවුරුදු 14ට අඩු දරුවෙක් තමයි අපි ගොඩක් වෙලාවට දරුකමට හදා ගැනීමට අවසර තිබෙන්නේ. ඉතින් එතෙන්දී අවුරුදු 10ට වඩා වැඩි දරුවෙක් නම් අපි දරුකමට හදා ගැනීමට තීරණය කරන්නේ ඒ දරුවගේ කැමැත්ත කියන කාරණාවත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම මේ දෙමව්පියෝ විවාහක පාර්ශවයක් වෙන්න පුළුවන් අවිවාහක පාර්ශවයක් වෙන්න පුළුවන් නමුත් මේ දෙමව්පියන් විදියට මේ දරුවා ලබා ගන්න යන අය අධිකරණය මගින් ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් මගින් තමයි මේ දරුවන් ලබා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කර ගන්න අවශ්‍ය වෙන්නේ. එතෙන්දී දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ අතර වයස් සීමාව අවුරුදු 21ට වඩා වැඩි වෙන්න ඕනේ. මොකද දරුවත් දෙමව්පියනුත් අතර ලොකු වයස් පරතරයක් තිබීමට අවශ්‍යයි ඇත්තටම. ඒක ඒක යම් යම් අවස්ථාවල වෙනස්කම් වලට ලක් වෙනවා. මොකද ඇතැම් අවස්ථාවල ඥාතිත්වයක් තියෙන දරුවෙක් නම් එහෙම නැත්නම් ඒ පාර්ශවයන් දෙකේ මව හෝ පියා හෝ කලින් විවාහයක ඉපදුණු දරුවෙක් දරුකමට ගන්නව නම් එහෙම නැත්නම් ඔවුන්ට ඍජු සම්බන්ධතාවයක් තියෙන යම් දරුවෙක් ගන්නව නම් ඉතින්දී වයස් සීමාව පිළිබඳ ලොකු සලකා බැලීමක් කරන්නේ නැහැ. නමුත් බොහෝ දුරට මේ වයස් සීමාව ඉතාමත්ම වැදගත් කාරණාවක් වෙනවා. එතෙන්දී දරුවාගේ කැමැත්තත් සලකා බලනවා. අවුරුදු 10ට වැඩි දරුවෙක් නම් ඊට වඩා අඩු දරුවෙක් නම් එතෙන්දී අධිකරණයේ මගින් තමයි තීරණය වෙන්නේ. ඒ වගේම ඒ දරුවාගේ ස්වභාවික මව්පියන් ඉන්නවනේ. දැන් ඒ දරුවා මේ ලෝකෙට බිහි කරපු මව හෝ පියා ඒ අයගේ කැමැත්ත ලබා ගැනීම අවශ්‍ය වෙනවා.
ඇතම් අවස්ථාවල දැන් පියා මගේ හැරලා ගිහිල්ලා නම් මාව විතරක් නම් ඉන්නේ වැනි අවස්ථාවල මවගේ කැමැත්ත ලබා ගැනීම තාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම මවත් නැත්නම් සමහර විට නඩත්තුව දරුවාගේ යහපැවැත්ම බාරකාරත්වයේ යම් කිසි වෙන පාර්ශවයක් විසින් දරනවා නම් ඒ බාරකාරත්වයේ දරන පාර්ශවයේ කැමැත්ත ලබා ගැනීම අවශ්‍ය වෙනවා. දැන් එවැනි කිසිදු පාර්ශවයක් මැදිහත් වෙන්නේ නැත්නම් සමහරලාට අපි දකිනවා පාරේ අත ඇරලා ගියපු දරුවෝ ඉන්නවා. දැන් එවැනි අවස්ථාවල් වෙන දිසාධිකරණය තමයි දරුවන්ගේ පරම බාරකාරත්වයේ දරන අධිකරණයේ විදිහට අපි සැලකන්නේ. සෑම ඩිස්ත්‍රික් එකකම පිහිටලා තියෙන දිසාධිකරණය මගින් තමයි ඒක තීරණය වෙන්නේ. එතෙන්දී මේ මව්පියන් දරුවා කුලවද්දා ගන්න, එහෙම නැත්නම් දරුවා දරුකමට හදා ගන්න එන දෙමව්පියන්ගේ ආර්ථිකමය තත්ත්වයන්, ඔවුන්ගේ සමාජමය පරිසරය සියල්ල සලකා බලලා තමයි ඒ දරුවා දරුකමට ලබා දීම සම්බන්ධයෙන් නියෝගයක් අධිකරණයේ ලබා දෙන්නේ. ඉතින් මේ මූලික කරුණු තමයි විශේෂයෙන්ම වැදගත් වෙන්නේ අපිට මේ වගේ දෙයකදී සලකා බලන්න. ඔව්. හොඳයි. තවත් දැනගැනීමට අවශ්‍ය වෙන කාරණයක් තමයි අපි කතා කළා නීතිමය ප්‍රතිපාදන සම්බන්ධයෙන්. මේ නීතිමය ප්‍රතිපාදනවලදී අපි කතා කළා දරුවෙකු දරුකමට හදා ගැනීමේදී යම් සීමා කිරීම් තියෙනවද? යම් කිසි සීමාවකට යටත් වීමක් සිද්ධ වෙනවද? ඔව්, ඇත්තෙම යම් යම් සීමා කිරීම් තියෙනවා. මොකද ඇතම් අවස්ථාවල දැන් අපි හිතමු පිරිමි පුරුෂයෙක් යම් කිසි විවාහක පාර්ශවයක් නොවන තනි පුද්ගලයෙක් විදියට දරුවෙක්, කියන්නේ දියණියක් අපි දරුවෙක් විදියට හදාගන්න ඉල්ලීම් කරන අවස්ථාවක් එන්න පුළුවන්. දැන් අර එවැනි අවස්ථාවල අධිකරණය විශේෂ ඥාතිත්වයක්, සුවිශේෂ සමීප සම්බන්ධතාවයක් නැත්නම් එවැනි දරුවෙකු ලබා දීමට අධිකරණය ගොඩක් වෙලාට සලකා බලන්නේ නැහැ. මොකද එතෙන්දී අය දරුවාගේ ආරක්ෂාව, දරුවාගේ සුභ සාධනය කියන කරුණු සලකා බලනවා. ඒ වගේ අධිකරණයේ යම් යම් සීමා කිරීම් තියෙනවා. මොකද මේ දෙමව්පියන්ගේ වයස් සීමාවන්, එතකොට දෙමව්පියන්ගේ ආදායම් තත්ත්වයන්, එතකොට මේ දරුවා පවර ගන්න දරුවාගේ රැකවරණය, මේ හැම දෙයක්ම සලකා බලලා යම් යම් සීමා කිරීම් වලට යටත්ව තමයි මෙම දරුවන් ලබා දීම සිදු කරන්නේ. ඔව්. දැන් අපි දන්නවා ඊළඟ කාරණය තමයි සමහර අවස්ථාවලදී අපි මේ සමාජ පුරා දැකලා තියෙන කාරණයක් තමයි විදේශීය යුවළන් විසින් සාමාන්‍ය සමහර වෙලාවට ලංකාවේ දරුවෙකු දරුකමට හදාවඩා ගැනීමට උත්සාහ කරනවා. ඒ වගේ අවස්ථාවලදී කොහොමද මේ වෙනස් වීම සිද්ධ වෙන්නේ? එහෙම හැකියාවක් තියෙනවද? ඔව්, ඇත්තටම හැකියාවක් තියෙනවා. මොකද විදේශීය යුවළකට හැකියාව තියෙනවා ලංකාවේ දරුවෙක් ඉල්ලීමක් කරලා ලබා ගන්න. නමුත් එවැනි අවස්ථාවල පරිවාස හා ළමා ආරක්ෂණ කොමසාරිස්වරයා තමයි අදාළ දරුවා තෝරා දෙන්න අවශ්‍ය වෙන්නේ, සහ ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ලිඛිත ඉල්ලීමක් කරන්න අවශ්‍යයි. ඒ අදාළ දරුවා සිටින පළාතේ ළමා ආරක්ෂක පරිවාස හා ළමා ආරක්ෂක කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ. ඒ අනුව ඒ කරුණු සලකා බලනවා. ඒ වගේ මේ විදේශීය යුවළ, අපි හිතමු මේ මව සහ පියා, ඔවුන්ගේ රට තුළ ඔවුන්ගේ පාරිසරික තත්ත්වයන්, ඔවුන්ගේ ආදායම් තත්ත්වයන්, ඔවුන්ගේ හැකියාව මේ දරුවා තවදුරටත් නඩත්තු කරගෙන යාමේ අවශ්‍යතාවය, හැකියාව, ඒ වගේම ඔවුන්ගේ පොලිස් වාර්තා, මේ දේවල් ඒ අදාළ රටේ තානාපතිවරයා හරහා සහතික කරලා මේ පරිවාස හා ළමා කොමසාරිස්වරයාට ඒ තොරතුරු වාර්තාවල් ලබා දිය යුතුයි. ඒ කරුණු සියල්ලම සලකා බලනවා. ඒ වගේම ගොඩක් වෙලාවට ළමා නිවාසයක ඒ වගේ දරුවෙක් තමයි ඔවුන්ට පවරා ගැනීමේ හැකියාව තියෙන්නේ. එතකොට එතෙන්දී දරුවාගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් 1992 සංශෝධනය මගින් නව කරුණු කීපයක් හඳුන්වා දුන්නා. මොකද දරුවන් අලෙවි කිරීම වැළැක්වීමට, මොකද වරින් වර ලංකාවේ දරුවන් විකිණීම සම්බන්ධ තොරතුරු වාර්තා වුණා. ඒ සමාජයේ තියෙන විශාල ගැටලුවක් බවට පත් වෙනවා. මොකද දරුවන් අලෙවි කළ මුදල් ලබා ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ වගේ දේවල් වළක්වන්න යම් යම් නීතිමය සංශෝධනයන් හඳුන්වා දුන්නා. ඒත් එක්ක ගොඩක් වෙලාවට දැන් දරුවෙක් ලබා ගත්තොත් විදේශික යුවළක්, ඔවුන් දරුවාට අවුරුදු 10ක් වෙනකන් වරින් වර ඒ දරුවා පිළිබඳ ප්‍රගති වාර්තා ලබා දිය යුතුයි. ඒ ආකාරයට ඒ දරුවාගේ සුභ සාධනය පිළිබඳ කරුණු තහවුරු කිරීමට අවශ්‍ය යම් යම් නව සංශෝධන ප්‍රතිපාදනයන් හඳුන්වා දීලා තියෙනවා. ඇත්තටම අපි මෙතෙන්දී සලකා බලන්න ඕනේ වැදගත්ම කාරණාවක් තමයි අර අහිංසක දරුවෙක්ට අනාගතය සකස් කරගන්න මවගේ පියාගේ රැකවරණයේ ආදරය ලබා දෙන්න පුළුවන් නම් ඒක ලබා දීමට අවශ්‍ය කටයුතු කරන්න ඕන. වගේම ඒ දරුවාගේ සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් කරුණු තහවුරු කරගන්න අවශ්‍ය නිසා අධිකරණයේ හැම අවස්ථාවකම මෙවැනි ඉල්ලීමකදී අධිකරණය සලකා බලන්නේ දරුවාගේ උපරිම යහපත කියන කාරණාව.
ඔව් මට ඔතනට අතුරු ප්‍රශ්නයක් යොමු කරන්නට හේතුන සමහර විට මේ කාරණය මම වැරදි නම් ඔබතුමිට පැහැදිලි කරන්නට අවස්ථාවක් තියෙනවා විදේශීය යුවළට මේ දරුකමිට හදා වඩා ගන්නා දරුවාව විදේශීය රටකට අරගෙන යන්න හැකියාවක් තියෙනවද ඔව් හැකියාව තිබෙනවා ඇත්තටම ඒ අපි දැන් දරුවෙකු දරුකමිට හදා ගැනීමේදී බලාපොරොත්තු වෙන්නේ ඇත්තට මේ දරුවට අවශ්‍ය සෞඛ්‍ය පෝෂණය අධ්‍යාපනය ඒ වගේම මානසික ශාරීරික යහපැවැත්ම මේ දේවල් තහවුරු කරලා ලබා දීමනේ ඔවුන් ඒ විදේශයකට රැගෙන ගියත් ඒ වාර්ෂිකව ඒ මාසික මාස 6කට වරක් මට මතක විදියට ඒ වார்த்தාවන් අදාළ මේ පරිවාස කොමසාරිස්වරයා වෙත ලබා දී යුතුයි. එතකොට ඒ දරුවාගේ ප්‍රගතිය සම්බන්ධව ඔවුන් සමාලෝචනයක් කරන සලකා බැලීමක් කරනවා. ඉතින් ඒ අනුව ඒ දරුවට අගතියක් නොවන තාක් දුරට ඒ ක්‍රියාත්මක කිරීමේ හැකියාව තින් දැන් ඇත්තටම ලංකාව තුල පවා දැන් දරුවෙක් එහෙම යම් කිසි කුලවද්දා ගැනීමක් එහෙම නැත්තම් දරුකමට හදා ගැනීමක් සඳහා යම්කිසි ඉල්ලීමක් කිරීමේදී ඒකේ ඒ සම්බන්ධ යම්කිසි මුදලක් යම්කිසි ත්‍යාගයක් නැත්නම් යම්කිසි මේ ප්‍රතිලාභයක් බලාගෙන කරන්න හැකියාවක් නැහැ ඒක ඇත්තටම නීති විරෝධී මොකද යම්කිසි මුදලක් ලබා ගන්න උත්සාහ කරනවා ඒක නීතිමය අපරාධමය වරදක් බවට පත් වෙනවා ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් වලින් වළක්වලා දරුවන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් සහ අර දෙමව්පිය දූ දරු සම්බන්ධතාවය ඇත්තටම අර පවුල කියන කුඩාම ඒකකේ ශක්තිමත් වෙන්නේ මං හිතන්නේ පුංචි දරුවෝ එකතු වුණාම ඒ දරුවන්ගේ ආදරය ඒ පවුල තුල ආදරණීය බැඳීම් වැඩි වෙන්නේ ඉතින් මේ දේවල් ශක්තිමත් වෙන්නේ මේ දරුවෝ එකතු වුණාම ඉතින් තව තැනක දුක් විඳින දරුවෙක්ට ඒ ආදරය රැකවරණේ අපිට ලබා දෙන්න පුළුවන් නම් මං හිතන්නේ නීතියේ අරමුණ වෙන්නේ ඒක තවත් ශක්තිමත් කරලා ලබා දීම ඉතින් ඒක නිසා මෙතෙන්දී අපි විශේෂයෙන් වැදගත් වෙන්න ඕනේ යම්කිසි මුදලකට යම්කිසි ප්‍රතිලාභයකට යම්කිසි ත්‍යාගයකට තුටු පඳුරකට හේතු පාදක කරගෙන දරුවන් එහෙම ලබා දීමේ හැකියාවක් නැහැ ඉතින්දී ඇත්තටම දරුවාගේ යහපත වෙනුවෙන් තමයි ඒ සම්බන්ධ අවශ්‍ය සියලුම නීතිමය ප්‍රතිපාදන අපි දන්නවා දරුවෙක් නොමැති යුවලක් ගත්තට පස්සේ ඉතාමත් ශෝකයට පත් වෙලා ඉන්න බොහොම අවස්ථාවල් දෙයලා කතා කරොත් කතා කරන්නේ මෙයාලට දරුවෙක් නැහැ කියන තැන ඉඳලා. ඉතින් ඒ වගේ යුවලකට ආදරෙන් රැක බලා ගන්නට පුළුවන් අර ඔබ සඳහන් කළා වගේ කොහේ හරි දුක් විඳින දරුවෙක්ව අරගෙන ඒ ආදරේ රැකවරණේ ලබා දෙන්නට පුළුවන් නම් ඒක තමයි ඔබට කළ හැකි ඔබට සහයෝගය දෙන්නට පුළුවන් නීතිමය පැත්තෙන් හෝ වේවා කරන්නට පුළුවන් හොඳම දේ කියන කාරණය මතක් කරනවා. දැන් තවත් තැනක දුක් විඳින දරුවෙක් කියන කාරණේ අපි චුට්ටක් කතා කරපු නිසා අපි මීට කලින් ප්‍රශ්නයේදීත් අර විදේශීය යුවල කියන තැනදීත් අපි මේ ගැන කතා කරා. ළමා නිවස් එක්ක සිටින දරුවෙකු දරුකමට හදා ගැනීමේදී මොන වගේ කාරණා සම්බන්ධයෙන්ද සැලකිලිමත් වෙන්න ඕනේ? එහෙම පුළුවන් කමක් තියෙනවද? ඔව් ඇත්තටම පුළුවන්කමක් තියෙනවා. මොකද ළමා නිවාසයක සිටින දරුවෙක් අර පරිවාස කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරලා ඒ හරහා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතෙන්දී ඒ දෙමව්පියන්ගේ වයස් සීමාවන් සලකා බලනවා. මොකද ඇත්තටම අවුරුදු 55ට වඩා අඩු වයසක වෙන්න ඕනේ. ඒ වගේම අවුරුදු 25ට වඩා වැඩි වයස් සීමාවක්. මොකද නැත්නම් මේ දරුවා ලබාගෙන ටික දවසක් යනකොට ඒ දෙමව්පියන් වියපත් වෙලා බලා ගන්න බැරි වුණොත් ඒ අවශ්‍යතා අරමුණ ඉටු වෙන්නේ නැහැනේ. ඒතර ඒ වගේ යම් යම් වයස් සීමාවන් තියෙනවා. ඒ වගේ මේ දෙමව්පියන්ට තියෙන දරුවා නඩත්තු කරන්න තියෙන ආර්ථිකමය හැකියාව උන් තහවුරු කරන්න අවශ්‍යයි. මොකද ඔවුන් හැකියාවක් කරනවා නම් ඒ වැටුප් වාර්තා ඊට අමතර වෙනත් ආදායම් මාර්ග තියෙනවා නම් ඒ ආදායම් මාර්ග මොනවද කියන කරුණු තහවුරු කරන්නට අවශ්‍යයි. ඒ වගේම ඊට අමතර ඔවුන්ට මේ දරුවා සමග රැඳී සිටින නිවසක් තියෙනවද කියන එක ඒ නිවසේ ඔප්පු ඒ ලේඛන ලිපි ලේඛන ඉදිරිපත් කරලා ඔවුන්ට ඒ දරුවා රැක බලා ගැනීමට තියෙන හැකියාව පිළිබඳ කරුණු තහවුරු කරලා ඒ වගේම එතෙන්දි වැදගත් වෙන ඔවුන්ට දරුවෙකු ලබා ගැනීමේ නොහැකියාවක් තියෙනවනේ යම් යම් කිසි ජීව විද්‍යාත්මක ඔවුන්ට යම් කිසි වෛද්‍ය ප්‍රශ් ගැටලුවක් තියෙනවනම් ඒ සම්බන්ධ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්න පුළුවන් දරුවන් නොමැති වීම පිළිබඳව ඒ කරුණු තහවුරු කරලා දරුවෙකු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඇත්තටම ළමා නිවාසයක සිටින දරුවෙක් කියන්නේ ඇත්තටම මවගේ පියාගේ රැකවරණේ අහිමි වුණු කෙනෙක්. එතකොට එවැනි කෙනෙක්ට ඒ මවගේ පියාගේ ආදරය රැකවරණේ ලැබීමම ඉතින් ලොකු දෙයක්. ඒක නිසා මම හිතනවා අර ඒ වගේ දරුවෙක්ට එහෙම පිළිසරණක් වෙන්න පුළුවන් නම් යම් කිසි දෙමව්පිය යුවලකට ඒක විශාල දෙයක් ඇත්තටම. එතෙන්දී ඒක හරි විදිහට වුන් භාවිතා කරනවා නම් එවැනි දරුවන් මං හිතන්නේ අනාගතයේ මේ රට වෙනුවෙන් ලොකු සේවයක් කරන කෙනෙක් බවට නිර්මාණය කිරීමේ හැකියාව උන්ට තියෙනවා. ඒක නිසා හැම විටම අධිකරණය සලකා බලනවා මේ දරුවට අධ්‍යාපනය සෞඛ්‍ය ඒ කියන මානසික ශාරීරික සුබසාධනය යහපැවැත්ම ලබා දෙන්නට මේ දෙමව්පියන්ට හැකියාව තියෙනවද කියන කාරණා ටික. ඒකේ කරුණු තහවුරු කරලා ඒ කරුණු පිළිබඳ අධිකරණය සෑහීමකට පත්වන ආකාරයට කරුණු දක්වලා දරුවෙකු ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
ඒ සඳහා යම්කිසි නඩු පැවරීමක් කරන්නට පුළුවන්ද සහ ඒක කොහොමද කරන්නේ කියන කාරණේ ගැන කතා කරමු. ඔව් ඇත්තටම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ පාරේ ඉන්න බලපැටියෙක් නම් අපිට අරන් යන්න පුළුවන්. කියන්නේ හිල කන්න බොන්න දීලා ලොකු කරගන්නත් පුළුවන්. නමුත් ඒ විදිහට දරුවෙකුගේ ජීවිතේ අපිට තීන්දුව తీරන ගන්න බෑ. සර් එවැනි අවස්ථාවල අපි ඇත්තටම අධිකරණය මගින් නියෝගයක් ලබා ගන්න ඕනේ. එතකොට ස්වභාවික දෙමව්පියන්ට දරුවන් සම්බන්ධ තියෙන අයිතිය වගේම සමාන අයිතියක් ඒ අධිකරණ නියෝගයේ හරහා ලබා ගන්න පුළුවන්. ඒ අනුව ඒ දරුවටත් ඒ දෙමව්පියන්ගේ සියලු දේපල අයිතිවාසිකම් සියල්ලක්ම ඒ සාමාන්‍ය නීතිය අනුව ලැබෙන ආකාරයට ඔවුන්ට ඒ සියලු අයිතිවාසිකම් හිමි වෙන. එතකොට සාමාන්‍ය ස්වභාවික මව සහ පියාගේ දරුවෙක් විදිහටම ඒ අධිකරණ නියෝගයෙන් පසු ඒ දරුවා ඒ දෙමව්පියන්ගේ විදිහට තමයි සැලකන්නේ. එතකොට අර ස්වභාවික මව සහ පියා අතර තිබුණු බැඳීම එතනින් අවසන් වෙනවා. එතනින් එහාට ඒ දරුවා දරුකමට හදාගන්න පවුල සමග තමයි දරුවාගේ සියලු අයිතිවාසිකම් සාමාන්‍ය නීතිය අනුව තීරණය වෙන්නේ. ඔව්. අපි දකිනවා උඩ රට නීතිය, මුස්ලිම් නීතිය වගේ මේ නීති විවිධ නීති තියෙනවා. මේ නීති ප්‍රතිපාදන අනුව වෙනස් වීමක් සිද්ධ වෙනවද කියන කාරණේ පැහැදිලි කරගමු අපි. ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. මොකද සාමාන්‍ය නීතිය අනුව දරුවෙකු දරුකමට හදා ගැනීම සම්බන්ධ තියෙන ප්‍රතිපාදනත් නමුත් ඔය මුස්ලිම් නීතිය, දේශවලාමේ නීතිය, උඩරට නීතිය අනුව යම් යම් වෙනස්කම් වලට ලක් වෙනවා. යම් යම් සුළුසුළු වෙනස් වීමට ලක් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මුස්ලිම් නීතියේ දරුවෙකු දරුකමට හදා ගැනීමට නොහැකි කියන ප්‍රතිපාදනයක් නැහැ. හදා ගැනීම හැකියාව තියෙනවා. නමුත් එතෙන්දි අර ස්වභාවික මවගේ පියාගේ කියන්නේ අර ලේ උරුමේ මත එන දේපල අයිතිවාසිකම් ඒව ලැබෙන්නේ නැහැ. එතකොට දැන් මෙතෙන්දි මුස්ලිම් නීතිය ගැන කතා කරාම නොකියම් බැරි නඩු තීන්දුවක් ගවුස් එදිරිව ගවුස් නඩු තීන්දුවද ඒ ගවුස් නඩු තීන්දුවේදී තීරණය වෙනවා ඒ දරුවට ඒ මුස්ලිම් දෙමව්පියන්ගේ ලේ උරුමය මත ආපු දේපල අයිතිවාසිකම හිමි වෙන්නේ නැහැ. මොකද එතෙන්දි වෙන්නේ අර ඒ ස්වභාවික මවගේ සහ පියාගේ දරුවන්ගේ අතර බැඳීම තමයි මේ නීතියේ ඇත්තම විශේෂත්වය සලකන්නේ. ඉතින් ඒක ඒ නීතියට ආවේනික ගති ලක්ෂණ අපිට කිසිම දෙයක් විවේචනය කරන්න බෑ. ඇත්තටම නමුත් ළමා අයිතිවාසිකම් පිළිබඳ සලකා බැලුවා මේ සෑම අවස්ථාවකම අපි අපේක්ෂා කරන්නේ දරුවෙකුගේ උපරිම සුභ සාධනය සහ අනාගත සුභ සිද්ධිය. ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා මේ හැම නීතියක්ම දරුවන් සම්බන්ධයෙන් සමාන වෙනව නම් හොඳයි කියලා. නමුත් අපි හැම වෙලාවකම ඒ සදාචාරාත්මක වෙනස්කම් ජාති ආගම් මේ විවිධ හේතු මත වෙනස් වීමට අපි ගරු කරන්න ඕනේ අනිවාර්යයෙන්. මොකද අපිට කිසිම දෙයක් නොසලකා හරින්න බෑ. ඒක නිසා මම හිතනවා කිසිම දෙයක් අපිට විවේචනය කරන්න බෑ. නමුත් අපි දරුවන් ලෙස ඇත්තම මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය වගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය බැලුවම දරුවන්ට සමාන අයිතියක් හැම අවස්ථාවකම ලැබෙන්න ඕනේ කියලා මම මගේ පුද්ගලික මතය තරන්නේ මේ විදියට. ඔව්. තව කාරණයක් දැනගන්නට අවශ්‍ය වෙනවා. දැන් මේ මෙතන අපි මේ නීතින් කිහිපයක් ගැන කතා කරපු නිසා විශේෂයෙන්ම උඩරට නීතිය සහ මුස්ලිම් නීතිය යම්කිසි වෙනස්කම් තියෙනවා කියලා ඔබතුමිය සඳහන් කළ නිසා යම්කිසි අවස්ථාවක මේක මේ ජාති ભેද ඇති කිරීම ඒ වගේ අරමුණකින් අහන ප්‍රශ්නයක් නොවේ. යම්කිසි ජාතියක අපි ගත්තොත් දමිළ, සිංහල, මුස්ලිම් කියලා කොටස් තුනක් ඉන්නවා අපි දන්නවා. ජන වර්ග තුනක් තියෙනවා. ඒ අය අතර ජන වර්ග මාරු වීමකින් දරුවෙක් හදාගන්න හැකියාවක් තියෙනවද? ඔව් ඉතින් ඒක ගැටලුවක් නැහැ. මොකද අපිට දරුවෙක් හදා ගැනීම කියන එක ස්වභාවික මවකට සහ පියාට ඒ ජාතිවාද ආගම්වාද මුකුත් බලපාන්නේ නැහැ. අපි ඇත්තටම සෑම ආගමකටම ගරු කරනවා, සෑම ජාතියකටම ඔවුන්ගේ අනන්‍යතාවයට ගරු කරනවා. ඉතින් කෙනෙක්ට කැමති නම් දමිළ කාන්තාවක් විවාහ කරගෙන සිංහල පුද්ගලෙක්ට අවශ්‍ය නම් දරුවෙක් හදන්න ඒ සම්බන්ධ කිසිම තහනමක් නැහැ. ඉතින් ඒක අපි හැමෝම එකම ලයක් තියෙන මේ මිනිසුන් ඉතින් මම විශ්වාස කරනවා අපි මේ ભેද ඔක්කොම එක එක්තරා යම් සීමාවක තියා ගන්න ඕනේ. මොකද හැම දෙයක්ම ජාති ආගම් මේ දේ හැම දෙයක්ම අපිට ලැබිච්ච දේවල්. නමුත් අපි හැමෝම මිනිස්සු විදියට සමානයි. ඉතින් මම විශ්වාස කරනවා ඉතින් එහෙම දරුවන් බිහි වුණොත් වඩාත් හොඳයි කියලා. මොකද අපි අතර සහයෝගිතාව තවත් වර්ධනය වෙනවා. එවැනි දරුවන් සමාජයටත් විශාල සේවයක් මෙහෙවරක් දවසක කරයි. මොකද ඔවුන් හැම ආගමක් ආගම් කිහිපයක් ජාතීන් කිහිපයක් සමග හුරු වෙනවා. ඔවුන්ගේ ඒ සංස්කෘතික මේ හරයන් ඒ විවිධත්වය වටහා ගන්නවා. ඉතින් ඒ තුළින් මේ සමාජය තුළ සුහදතාවය සහ මේ ඒ තියෙන ආදරණීය බැඳීම් තවත් වර්ධනය වෙයි කියලා මම විශ්වාස කරනවා. අනිවාර්යයෙන්ම. මොකද ඒක අපිට නීතිමය ප්‍රතිපාදන අනුව යම්කිසි ගැටලුවක් තියෙනවද කියන කාරණේ අපිට පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වුණා. විශේෂයෙන්ම අපේ මේ වෙලාවේ අපිව නරඹන අපේ ප්‍රේක්ෂකීන්ට වැදගත් වෙන නිසා ඊළඟ කාරණේ තමයි දැන් ඔය කියන කිසිම ප්‍රතිපාදනයකට යටත් නොවේ යම්කිසි අවස්ථාවක දරුවෙක් හදාගත්තොත් මොකද වෙන්නේ?
ඔව් ඉතින් මෙහෙම ඇත්තටම අධිකරණයේ නියෝගයක් නැතුව දරුවෙක් හදාගන්න පුළුවන් කෙනෙක්ට නමුත් අරගෙන දරුවෙක් හදාගෙන යනවා නමුත් ඒක නීත්‍යානුකූල නැහැ මොකද ඒ විතරක් නෙවෙයි එවැනි නීත්‍යානුකූල පවරා ගැනීමක් නොකළොත් ඒ දරුවට ඒ දෙමව්පියන්ගේ දේපල සම්බන්ධ අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ එතකොට ඒ දරුවට ඉදිරි ගැටලු රැසකට මුහුණ දෙන්න මොකද පාසලට ගියත් අධ්‍යාපන කටයුතු වලදී උනත් ඔවුන්ගේ උපැන්න සහතිකය ඒ හැම දෙයක්ම නිවැරදි විය යුතුනේ ඇත්තටම දැන් බාරකාරත්ව නඩුවක අපි පාර්ශවයන් නම් කරද්දී පළවෙනි පෙත්සම්කරු විදිහට නම් කරන්නේ දෙමව්පියන් දරුවා ඉල්ලන කෙනාව ඊළඟට පළවෙනි වගඋත්තරකරු කරන්නේ දරුවා ගොඩක් ඊට පස්සේ දරුවාගේ ස්වභාවික මව සහ පියා කියන පාර ඊළඟට අදාළ පරිවාස නිලධාරියා ඊළඟට පරිවාස කොමසාරිස්වරයා එහෙම නැත් ඊළඟට රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා මේ රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා පත් කරන්නේම මේ නියෝගය ලැබුණට පස්සේ මේ දරුවාගේ උපැන්න සහතිකය සියල්ල වෙනස් කරන්න ඕනේ වෙනවානේ ඒ නව දෙමව්පියන්ගේ වාසගම ඔවුන්ගේ නම් අනුව ඔවුන් කැමති නම් තව නම වෙනස් කරන්න පුළුවන් එතකොට ඒ වෙනස් කිරීම කරලා ඒ දේවල් ලියාපදිංචි කරන්න අවශ්‍යයි. එතකොට තමයි මේ පුද්ගලයාගේ අනන්‍යතාවයේ රට තුල තහවුරු වෙන්නේ දෙමව්පියන්ගේ දරුවෙක් විදියට. එතකොට ඒ විධිමත් ඒ කාර්යය හරියට ඉටු නොවුනොත් ඒ දරුවා මං හිතන්නේ අතරමං වෙනවා දවසක මොකද එයාගේ ස්වභාවික මව සහ පියා අතර තියෙන බැඳීම තියෙන තවත් දෙමව්පියන් සමග හැදිලා වැඩිලා ගැටලු රැසකට අනාගතේ මුහුණ දෙනවා කියන මං හිතන්නේ විධිමත්ව නීත්‍යානුකූලව දරුවා පවරා ගන්නව නම් ඒක දරුවාගේ අනාගතයටත් ඒ වගේම සම්බන්ධ වෙන දෙමව්පිය පාර්ශවයන් දෙකටත් මම හිතනවා ඒ ගැටලුවකින් තොරව මේක විසඳ ගන්න හොඳ වෙයි කියලා. මොකද අපි පුද්ගලිකව දකිනවා ඇත්තටම මගේ නෙතට කඳුළු ආපු අවස්ථා තියෙනවා. ඇතැම් දෙමව්පිය කියන්නේ පියා අතහැරලා ගිහපු දරුවෝ මව ඉතාමත් වේදනාවෙන් පීඩාවෙන් නමුත් අරගෙන ඇවිල්ලා අර නව දෙමව්පියන්ට බාර දෙනවා අධිකරණයේදී. එතකොට අධිකරණ නියෝගය හරහා ඔවුන්ගේ දරුවෙක් විදියට ඒ දරුවා බාර ගන්නවා. ඒ බාරගත්තට පස්සේ ඒ බාරගත්ත මව ඒ දරුවා අතේ තියාගෙන සතුටු කඳුළු හෙලන හැටි අපි අධිකරණයේ තම අවස්ථාවල දැකලා තියෙනවා. ඉතින් මේක හරි සංවේදී අවස්ථාවක්. මොකද දරුවෙක් නැති මවකට දරුවෙක් ලැබෙනවා. යම්කිසි හේතුවක් මත තව මවක් දරුවෙක් තව මවකට බාර දෙනවා දරුවාගේ අනාගතය වෙනුවෙන්, දරුවාගේ යහපත වෙනුවෙන්, දරුවා තමන්ට නඩත්තු කරගන්න බැරි නිසා. ඉතින් මේ සමාජය තුළ ඇතිවන විශාල ගැටලුවකට මං හිතන්නේ විධිමත් විසඳුමක් මේ නීතියෙන් දෙන්නේ. ආ එතකොට මේ සමාජයට එන නව පුද්ගලයා අලුත් තැනැත්තයි දරුවා සුරක්ෂිත කිරීම තමයි අපි කරන්න ඕනේ හැම වෙලාවෙම. එතකොට ඒ දරුවා ඒ මව අරගෙන ගියා විතරක් නෙවෙයි ඒ දරුවට නියමිත රැකවරණය ලබා දෙන්න ඔවුන්ට අවශ්‍ය නීතිමය පසුබිම තමයි අපි සකස් කරලා තියෙන්නේ. ඒක නිසා මම දකිනවා අපිත් නෙතට කඳුලක් එනවා සමහරලාට ස්වභාවික මව දරුවා බාර දීලා යන විදිය දැක්කම. නමුත් අර නව දෙමව්පියන් ඒ දරුවට දක්වන ආදරය දැක්කම ඒ දුක ඇත්තටම තුනී වෙලා යනවා. මොකද ඒ දරුවට හොඳ අනාගතයක් ලැබෙයි කියන විශ්වාසය අපි ප්‍රායෝගිකව අධිකරණයේ දකින්න බොහෝ අවස්ථාවල. ඉතින් යන්නේ නිසා අපි විශ්වාස කරනවා මේ නීත්‍යානුකූල පවර ගැනීම ඉතාමත් වැදගත් කියලා. හොඳයි. දරුවෙකු දරුකමට හදා වඩා ගැනීමේදී එහෙම නැත්නම් කුල වටා ගැනීමේදී ඔබ හොඳින් අවබෝධයක් ලබා ගත්ත මොන වගේ කරුණු කාරණාද ඔබ ඉටු කළ යුත්තේ කියන කාරණය පිළිබඳ විශේෂයෙන්ම ඔබ මේ සම්බන්ධයෙන් ඉතාමත්ම සැලකිලිමත් භාවයක් දැක්විය යුතුයි. ඔබ දරුවෙකු හදා වඩා ගැනීමේ අපේක්ෂාවෙන් ඉන්නවා නම් ඔබ මේ කරුණු පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්නට කියන ඉල්ලීම අපි කරනවා. ඉතින් මේ ගැන අපි කතා කළාද ඔබට පුළුවන් මේ ගැන තවදුරටත් තොරතුරු දැනගන්නට අවශ්‍යයි නම් නීතිඥ මනෝජි අමරසිරි ගුණවර්ධන නීතිඥතුමීට කතා කරන්නට මෙන්න මේ දුරකථන අංකය ලියා ගන්න. එතකොට ඔබට පහසු වේවි. 0741438687 0741438687 මේ දුරකථන අංකයට කතා කරන්න. කතා කරලා වැඩිදුර තොරතුරු දැනගන්නට අවශ්‍යයි නම් ඔබට හැකියාවක් තියෙනවා කියන කාරණේ මතක් කරනවාද අපි කතා කළේ දරුකමට දරුවන් හදා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව. මේ ගැන කතා කරන්නට අද අපිත් එක්කතු වුණා නීතිඥ මනෝජි අමරසිරි ගුණවර්ධන නීතිඥ තුමිය. ඔබතුමියට බොහොමත්ම ස්තුතියි. අයබෝන් කියලා සමුදෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.